දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අපේ නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න. පින් ඇති පින්වත් සිල්මෑණිවරුනි දායකත්වයේ දරන පින්වත්නි පින්වතිය නිදරුවනි අද ධර්ම දේශනාවට මාතෘකාව දජග්ග සූත්‍රය. දජග්ග කියලා කියන්නේ කොඩිය. දජග්ගයක් දජග්ග කියලා කියන්නේ පාලියෙන් කොඩියට. මේ සූත්‍රයේ තියෙනවා මේ අතන්ට gedara giyin බලන්න පුළුවන් පිරුවානා පොත්වාංශයේ තුල පිරිත් පොතේ. පිරිත් පොතේ තියෙනවා බණවර හතරක්. ඒකයි කියන්නේ චතු බණවර කියලා. පළවෙනි බණවාරේ පටන් ගන්නෙ දසධම්ම සූත්‍රයේ සිට දජග්ග පිරිත දක්වා. පළවෙනි බණවරට තියෙනවා සූත්‍ර 11ක්. 11 වෙනි සූත්‍රයේ තමයි දජග්ග. ඉතාමත් බලසම්පන්න පිරිතක්. ඒ කාලේ ඉස්සර තුන් සූත්‍රය කියලා භාවිතා කරලා තියෙන්නේ රතන පිරිතත්, කරණීය පිරිතත්, ඊළඟට දජග්ග පිරිතත්. මේ තුනෙන් තමයි වැඩිපුරම ආශිර්වාද ලැබෙන්නේ. පසුකාලීනෝ මොකක් හරි ක්‍රමයක් නිසා දජග්ග සූත්‍රයේ වෙනුවට මංගල සූත්‍රය එකතු වෙලා තියෙනවා. මේ දජග්ග කියලා කියන්නේ කොඩිය. මේක ලස්සන කතාවක්. පින්වත්නි දිව්‍ය ලෝකෙත් මේ මනුෂ්‍ය ලෝකෙ වගේ තමයි නිතරම යුද්ධ තියෙනවා. දෙයියෝ යුද්ධ කරනවා. දෙයියෝ කා එක්කද යුද්ධ කරන්නේ? අසුරයෝ එක්ක. දැන් මේ සූත්‍රයේ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා යුද්ධයක් කරන වෙලාවේ කියපු කතාවක්. පින්වත්නි සක්‍රයා වෙලා උපත්ිය ලැබුවේ ඒ කාලේ අතීතේ මගධ රටේ මචල කියන ගමේ ජීවත් වුණා මග මානවක කියලා තරුණයෙක්. මේ තරුණයාගේ නම මග. විවිධ පින්කම් කළා. දාන දෙනවා, පාරවල් සකස් කරනවා, කානු සුද්ධ කරනවා, සමාජ සේවාව කරනවා. එක එක ජාතියේ පින්කම් කළා. මේ තරුණයා තනියෙන් පින්කම් කරගෙන යනකොට මේ තරුණයාට එකතු වුණා තවත් තරුණයෝ පිරිසක්. 33 දෙනෙක් එකතු වුණා. හොඳ වැඩ කරනකොට ඔය වගේ එකතු වෙනවා. මේ 33 දෙනාත් එකතු කරගෙන මේ මග කියන තරුණ මහත්තයා පුළුවන් තරම් පින්කම් කළා. පිටනි සුද්ධ කරනවා, කානු සුද්ධ කරනවා, පොකුණු සුද්ධ කරනවා, ලින් සුද්ධ කරනවා, වැසිකිලි සුද්ධ කරනවා, සමාජ සේවාව කරනවා, දන් දෙනවා, ගෙවල් නැති අයට ගෙවල් දෙනවා. මේ විදිහේ පින්කම් කරලා 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 අන්තිමට මැරිලා මොකද වුනේ? මේ මග මානවකතුමත් අර යාළුවෝ 33 දෙනාත් දිව්‍ය ලෝකේ උපන්. මේ ඇත්තෝ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවම දිව්‍ය ලෝකෙට මේ ඇත්තෝ යනකොට දෙවියන් දිව්‍ය ලෝකේ ඉන්නවනේ පරණ දෙවියෝ. ඒ පරණ දෙවි දේවතාවන්ට වඩා මේ අලුතෙන් ගිය අය ලස්සනයි. ඉද්දි මන්තෝ, ජුති මන්තෝ, වන්න වන්තෝ, යසස්සිනු. පරණ දෙවියන්ට වඩා ලස්සනයි. ඉරිදි බල තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා. මා පුදුම විදිහේ මයේ සාක්ෂිය බවක් මේ අලුතෙන් ආපු දෙයියෝ ළඟ තියෙනවා. මේක දැක්කම පරණ දෙයියන්ට මොකද උනේ? ඉරිසියාවක් ආවා. දෙයියෝ රාත් වෙලා නැහනේ. මේ ඇත්තන්ගේ ඉරිදි බල, මේ ලස්සන රූපේ මේවා දැකපු මේ පරණ දෙයියෝ මොකද කළේ? මේ දිව්‍ය ලෝකේ මේ ඇත්තන්ව පන්නන්න ඕනේ කියලා කල්පනා කරලා දැන් මේ ඇත්තෝ ආවා විතරනේ දිව්‍ය ලෝකෙට. ඕපපාතිකව ඉපදුනා. ඕප දිව්‍ය ලෝකෙ මේ මව් කුසෙන් ඉපදෙනවා නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙදී මිය ගියා. කායස්ස බේදා පරම්මරණ සුග්ගතින් විනිපාතං උපපන්නා. මැරුණා විතරයි. උස්ම ටික ගියා විතරයි. නිඳෙන් නැගිට්ටා වාගේ දිව්‍ය ලෝකෙ උපන්නා. දැන් මේ අර පරණ දෙයියෝ මොකද කළේ? මේ අලුත් දෙයියන්ව මෙතනින් පන්නන්න ඕන කියලා ඒ දිව්‍ය ලෝකේ තියෙනවා මේ මනුෂ්‍ය ලෝකේ වගේම කසිප්පු ජාති. ওই දිව්‍ය ලෝකේ තියෙනවා කසිප්පු. දෙයියෝ ටික ඔක්කොම එකතු වෙලා මේ මනුෂ්‍ය ලෝකේ තියෙන කසිප්පු වලට වඩා මත් වෙන කසිප්පුවක් අදලා, මත්ද්‍රව්‍යයක් අදලා
ඔක්කොම අල්ලා බොමු සතුටු වෙමු කියලා බොන්න පටන් ගත්තා. මේ ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ගිය කෙනා මා බුද්ධිමත් කෙනෙක් මගමානවකතුමා දිව්‍ය ලෝකෙනේ. එයා එයාගේ යාළුවෝ 33 දෙනාට සංඥා කළා බොන්න නම් එපා. ඒ ඇත්ත බිව්වේ නෑ අර දිව්‍ය ලෝකේ ඉන්න පරණ දෙයියෝ ටික ඔක්කොම බිව්වා. බීලා මොකද උනේ තැන් තැන් වල මත් වෙලා වැටිලා ඉන්නවා දැන් තැන් තැන් වල. ඒ වෙලාවේ මේ මගමානවකතුමා දිව්‍ය ලෝකෙට ගිය මේ දෙයියත් අර පිරිසත් එකතු වෙලා මේ වැටිලා ඉන්න දෙයියන්ව කකුල් වලින් උස්ස උස්ස දැම්මා බිමට. සිනේරු පර්වතය කියලා කියන්නේ සිනේරු පර්වතයෙන් බිමට දැම්මා. දැන් සිනේරු පර්වතයෙන් බිම වැටෙනකොට මග අරියකදී මේ ඇත්තන්ගේ අර මත් ගතිය නැති වුණා. කෑ ගැව්වා අනේ මීට පස්සේ බොන්නේ නෑ මීට පස්සේ බොන්නේ නෑ බේර ගන්න කියාගෙන බිම වැටුණා. ඒ බිම වැටිච්ච තැන තමයි අසුර භවන කියලා කියන්නේ. අසුරයෝ බවට පත් වුණා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කරපු අය ලේසුපාසු පිරිසක් නෙමෙයි දෙයෝ වගේමයි මා බලයක් තියෙන අය. අසුර භවන කියලා කිව්වේ අර සිනේරු පර්වත පාමුල. අර බීලා වැටිලා හිටියා උස්සලා බිමට දැම්මා බිමට වැටුණා. වැටිච්ච තැන මේගොල්ලෝ වෙනම රාජධානියක් අදාගත්තා. අසුර භවන. මේ අසුර භවනේ ඉන්න අසුරයෝ ටිකත් දැන් අර දිව්‍ය ලෝකෙට ආපු මගමානවකතුමයි තමන්ගේ 33 දෙනා එකතු වෙලා මොකද කළේ දිව්‍ය ලෝකේ ඔන්න තාවතින්ස කියලා දිව්‍ය භවන සකස් කරගත්තා. දිව්‍ය ලෝක අයත් තියෙනවනේ. දෙවැනි දිව්‍ය ලෝකේ තමයි තාවතින්ස. තාවතින්ස තමයි ශක්‍ර දේවේන්ද්‍රයයි අර ගෝමේ අර පිරිවර 33 දෙනා ඉන්නේ. ඉතින් මා බල සම්පන්නයි. ඉතින් නිතර නිතර අර ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්න දිව්‍ය ලෝකේ දෙයියොත් අසුර භවනේ ඉන්න අයත් යුද්ධ කරනවා. අසුර භවනේ ඉන්න අය මේ දේව ලෝකේ අමතක කරලා ඉන්නේ. ඔය අසුර භවනේ තියෙනවා පින්වත්නි පාටලි කියලා මල් ගස් జాතියක් පාටලි. පාටලි ගයේ මල් පිපෙනකොට අසුරයෝ කල්පනා කරනවා අපිට දේව ලෝකේ නැති වුණානේ. මේ පාටලි ගයේ මල් පිපෙනකොට තමයි යුද්ධෙට සැරසෙන්නේ. දේව ලෝකේ නැති වුණා නේද? අපි දෙයියෝ එක යුද්ධෙට යනවා කියලා ඔන්න යුද්ධෙ පටන් ගන්න. ඔය තාවතින්ස කියන දිව්‍ය ලෝකේ ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දෙයියෝ නිකන් ඉන්නව නෙමෙයි. පංචවිධ බලසේනාවක් ඉන්නවා ශක්‍ර දේවේන්ද්‍රයාට ආරක්ෂාව පිණිස. නාගයෝ කියලා පිරිසක් ඉන්නවා. සුපර්ණයෝ කියලා පිරිසක් ඉන්නවා. ගන්ධබ්බයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒ වගේම සතරවරන් දෙයියෝ ඉන්නවා. මේගොල්ලෝ මේ ආරක්ෂා කරනවා දිව්‍ය ලෝකේ. දැන් සෑම පෝයක් දවසකම රාත්‍රී කාලේ ඔය තාවතින්සේ තමයි සුධර්මා කියන ධර්මශාලාව තියෙන්නේ. සුධර්මා ධර්මශාලාවට දෙයියෝ ටික ඔක්කොම එකතු වෙනවා ධර්ම සාකච්ඡා කරන්න. ඒ ධර්ම සාකච්ඡා කරන වෙලාවේ නිකං කරන්නේ නැහැ. ආරක්ෂාව දාලා කඩු පොළු උස්සගෙන ඉන්නවා සතර වරන් දෙයියන්ගේ ගෝලියෝ. ඇයි මේ අසුරයෝ කඩාගෙන එනවා යුද්ධෙට? දැන් එක්තරා අවස්ථාවකදී බුදුහාමුදුරු වදාලා භූත පුබ්බම් භික්කවේ මහණෙනි පෙර අතීතයේ දෙයියොයි අසුරයොයි යුද්ධයක් කළා. මෙන්න මේ දෙයියොයි අසුරයොයි කොච්චර යුද්ධ කළත් දෙයියන්ට බෑ අසුරයන්ව ජය ගන්න, අසුරයන්ට බෑ දෙයියන්ව ජය ගන්න. මේ භවන් දෙක අල්ල ගන්න බෑ. යුද්ධ කරනවා, පෙරදෙනවා, දුවනවා මේක තමන් අර ජීවත් වෙන භවන අල්ල ගන්න බෑ. ඒ නිසා තමයි ওই දිව්‍ය ලෝකෙටයි අසුරපුරේටයි කියන්නේ අයෝධ්‍ය පුරේ කියලා දිනන්නම බෑ. දිනන්න බෑ. දැන් මෙන්න පෙර යුද්ධයක් කරන වෙලාවක ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා යුද්ධ කරන දෙයියන්ට, යුද බටයෝනි දැන් යුද්ධ කරන්නේ කියනවා, දේවතාවරුනි යුද්ධය කරන වෙලාවේ මොන ක්‍රමයකින් හරි බයක් ඇති වුණොත්, දාඩිය දාන්න පටන් ගත්තොත්, වෙවුලන්න පටන් ගත්තොත්, පැනලා යන්න සිතුනොත්, බය වුණොත්, මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකෙය්‍යාත, මේ මගේ කොඩිය අග බලන්න. දජග්ග කියන්නේ කොඩිය. බයක් එහෙම ඇති වුණොත් දාඩිය දාලා දැන් යුද්ධ කරනකොට බය වෙනවනේ. බය වෙන්න එපා. ඒ වෙලාවේ මගේ මේ කොඩිය බලන්න කිව්වා.
ඊළඟට කියනවා නිකං හරි දේවතාවරුනි මගේ කොඩිය බලන්න බැරි වුණා යුද්ධ පොළේදී මේ යුද්ධය කරන වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය බලන්න බැරි වුණා ඒක පේන්නේත් නැහැ එහෙමනම් ඊළඟට බලන්න පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යත් පජාපතිස්ස කියන දෙයියන්ගේ දෙයියාගේ කොඩිය බලන්න දැන් පජාපතිස්සගේ කොඩිය පේන්නේ නැ යුද්ධේ කලබලනේ අවි ආයුධ උස්සගෙන යුද්ධ කරන වෙලාවේ කොයිද කොඩි පේන්නේ දැන් පජාපතිස්සගේ කොඩිය පේන්නේ නැ බලන්න ලැබුණේ නැ එහෙමනම් බලන්න කිව්වා වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යත් දේවතාවරුනි පජාපතිස්ස දේවතාව මේ දේව රජුරුවන්ගේ කොඩිය පෙනුන් නැත්තං වරුණ කියන දෙයියගේ කොඩිය බලන්න දැන් වරුණ දෙයියගේ කොඩිය පේන්නේත් නැහැ ඒක බලන්නත් ලැබුණේ නැහැ දැන් බයයි දුවන්න හිතෙනවා දාඩිය දාලා වෙවුලනවා ඒ වෙලාවේ බලන්න කිව්වා ඊසානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යත් ඊසාන කියන දෙයියගේ කොඩිය බලන්න දැන් මේ යුද්ධේ ඉන්න සේනාපතිවරු මේ එක සේනාපති කෙනෙක් තමයි පජාපති එයාගේ කොඩිය බලන්න කිව්වා ඒක පේන්නේ නැහැ දකින්න ලැබුණේ නැත්තම් දෙවනි සේනාධිපති කෙනෙක් ඉන්නවා වරුණස්ස වරුණ වරුණගේ කොඩිය බලන්න ඒක පේන්නේත් නැහැ තව සේනාපති කෙනෙක් ඉන්නවා එයාගේ නම ඊසාන බලන්න කිව්වා දැන් මේක බලනකොට මොකද්ද වෙන්නේ ඔබලට තියෙන බය නැති වෙනවා දහදිය දැමීම නතර වෙනවා දුවන්න හිතෙන්නේ නැහැ යුද්ධ කරන්නයි හිතෙන්නේ බය නැති වෙනවා දැන් මේක කියලා බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට කියනවා ලස්සනට මානනි සක්කරයාගේ කොඩිය බැලුවත් පජාපතිස්සගේ කොඩිය බැලුවත් වරුණ දේවරාජයාගේ කොඩිය බැලුවත් ඊසානස්සගේ කොඩිය බැලුවත් සමහර විට මේක බලලා බය නැති වෙන්නත් පුළුවන් දුවන්නත් පුළුවන් මේක බය වෙන්නත් පුළුවන් බය වෙලා මේ කොඩිය දැකලා දුවන්න පුළුවන් යම් කෙනෙක් මේක බලලා යුද්ධ කරන්නත් පුළුවන් ඒ මොකද මේ සක්කරයා ඇතුළු මේ දේවතා පිරිස ලෝභේ නැති කරලා නැහැ අවීත රාගු රාගේ තියෙන අවීත දෝෂෝ අවීත මෝහෝ මෙන්න මූලික අකුසල තුනම මේ ඇතු ළඟ තියෙන ඇලිමයි ගැටිමයි මෝඩකමයි තුනම තියෙන මේ ඇලිමයි ගැටිමයි මෝඩකමයි නිසා පැනලා දුවනවා මේ දෙයියෝ දුවනවා මේ ඇලිම ගැටිම තියෙන නිසා මේ දේවතාවරුත් මේ කොඩිය නෙමෙයි මොනවා බැලුවත් යුද්ධෙදී බයයි දුවනවා නමුත් මහණෙනි මම ඔබ වහන්සේලාට කියන්න සචේ තුම් මහා කම් බික්කවේ මානනි අරඤ්‍යගතෝවා කැලේකට ගියත් රුක්ක මූලගතෝවා ගසක් යට වැඩ සිටියත් සුඤ්ඤාගාරගතෝවා නිෂ්කලංක තැනක තනියෙන් ඉන්න වෙලාවෙත් යම්කිසි විදියකින් ඔබ වහන්සේලාට මේ කියන්නේ ආඳුගොල්ලන්ට විතරක් නෙමෙයි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිවණක් පිරිසටමයි මේ පිරිත කියන්නේ ළඟ ඉන්නේ භික්ෂුන් වහන්සේලා නිසා බුදුහාමුදුරු කතා කරනවා බික්කවේ කියලා. දැන් අපි කතා කරන්නේ බණ කියනකොට පින්වතුනි කියලා. ඔය ඇතු ඉන්න නිසා තමයි අපි ඔය අතට පින්වතුනි කියලා කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන වෙලාවේ ළඟ ඉන්නේ ඔක්කොම භික්ෂුන් වහන්සේලා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා මහණනි කැලේට ගියත් ගසක් මුල වැඩ ඉන්නවා නම් වැඩ ඉන්න වෙලාවේ තනිව ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට බයක් එීම සිතට ආවොත් දහදිය දාන්න පටන් ගන්නවා කලන්තය ඇදෙනවා සිහිය විකල් වෙනවා බයට ඒ වෙලාවේ මහණනි මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත මාව මතක් කරන්න බුදුහාඳුරු කිව්වේ නෑ මගේ කොඩිය මතක් කරන්න කියලා බුදුහාඳුරු කොඩියක් නෑනේ බුදුහාඳුරන්ගේ කොඩිය තමයි සිවුර මේ සිවුර කොඩියක්නේ දැන් ඔන්න ඔතන කියනවා බුදුහාඳුරු ඔබ වහන්සේලාට බයක් වෙන වෙලාවේ මමේව තස්මි මාව මතක් කරා. කොහොමද මතක් කරන්නේ? ඉතිපිසෝ ගාතාව කියන්න කිව්වා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ ඔන්න ඉතිපිසෝ ගාතාව කියන්න බයක් වෙනකොට. එතකොට ඒ බය නැති වෙලා යනවා. යම්කිසි විදියකින් බය වැඩි වෙලා ඉතිපිසෝ ගාතාව මතක් වුණේ නැහැ.
එහෙම වෙනවා. සමහර කලබල වෙච්ච වෙලාවට ඉතිපිසෝ කටට එන්නේ නැහැ අමතක වෙලා. ඉතිපිසෝ ගාතාව අමතක වුණා නම් මගේ ධර්මයේ මතක් කරන්න. මොකද්ද ධර්මය? ස්වාක්කාතෝ ගාතාව කියන. දැන් ස්වාක්කාතෝ ගාතාව මතක් වුණෙත් නැහැ. අකුසල කර්මවල විපාක තිනවෝම. මොන විදියට මතක් කළත් ස්වාක්කාතෝ ගාතාව කටපාඩම් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මගේ සංඝ රත්නයේ ගුණ මතක් කරන්න සුපටිපන්නෝ භගවතු. මේ තුනුරුවන්ගේ ගුණ මතක් කරනකොට ඔබට තියෙන අර බය සැක සංකා මේ ඔක්කොම නැති වෙලා යනවා. වෙවිලීම මේ ඔක්කොම නතර වෙලා යනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ රාගේ නැති කළා, ද්වේෂේ නැති කළා, මෝහේ නැති කළා. මොන වෙලාවකවත් බුදුහාමුදුරු දුවන්නේ නැහැ. බුදුහාමුදුරු දුවන කෙනෙක් නෙමෙයි. දැන් බලන්නකො බුදු වෙන්න කලින් සුජාතා පූජා කරපු කිරිපිඩු දානේ වළඳලා බුදුහාමුදුරු වැඩ ඉන්නවා අර බුද්ධගයාවේ බෝධිය ළඟ. සන්ධ්‍යා කාලේ කවුරුත් නැහැ මා කැලේ. බුදු වෙන ලස්සන බලන්ඩ දෙවි දේවතාවෝ පිරිලා බලාගෙන හිටියා. නිකන් කල්පනා කරන්න බුදු වෙනකොට කොච්චර ලස්සනක් තියෙන්නේ නැද්ද? බුදු වෙන ලස්සන බලන්න තියෙනවනම් දෙයියෝ පිරිලා ඉන්නකොට තමයි වසවර්ති මාර්යාට ඉන්න බැරි වුණා මේක බලාගෙන. වසවර්ති මාර්යා මොකද කළේ? අද්දාසක් මවාගෙන අවි ආයුධ අමෝරාගෙන ගිරිමේකල ඇතා පිට නැගලා දසබිම්බරක් මාර සේනාව පිරිවරාගෙන අර වජිරාසනේ ළඟට ආවා යුද්ධෙට. ඒකනේ අර ජයමංගල ගාතවලින් අංක එකට කියන්නේ. බාහුන් සහස්ස මබි නිම්මිත සායුධන්තං ගිරි මේකලං උදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විදිනා ජිතවා මුනිந்தோ තන් තේජසා භවතු තේ ජයමංගලානි. බාහුන් සාසත් දාසක් මවාගෙන එක එක ಜಾති අවි ආයුධ උස්සගෙන ගිරිමේකල කියන ඇතා පිට නැගලා දසබිම්බරක් සේනාව පිරිවරාගෙන දූවිලි පිඹගෙන අර බුද්ධගයාවේ බෝධිය ළඟ වජිරාසනේ ළඟට දුවගෙන එනකොට අර පිරිවරාගෙන හිටපු දෙවි දේවතාවෝ ඔක්කොම දුවන්න පටන් ගත්තා. ඇයි? දෙයියෝ ළඟ බය තියෙනවා, බයයි මාරයට. දෙවි දේවතාවෝ දිව්වා බුදුවා බෝසතාණන් වහන්සේ බුදු වෙලා නැහැ, තනි වුණා. නැගිටේ නැහැ, දිව්වේ නැහැ. මහා නිවත්ත අබික්කම නොනැවති ඉදිරියට යව. අර බෝයටම වැඩ ඉඳගෙන දකුණු අත පොළ උඩින් තිබ්බා. තියලා අදිෂ්ඨාන කළා, මම මේ ලෞතුරා සම්මා සම්බුදු බද පදවිය වෙනුවෙන් මේ දීර්ඝ සංසාරේ දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිත්තාන මෙත්තුපෙක්ඛා මේ දස මේ පාරමිතා පිරුව සත්‍යයි. ඇස් සිල්ලපු වෙලාවේ මම නෑ කිව්වේ නෑ. ගොරකම් අදුළු දෙක ගලවනවා වගේ ඇස් දෙක ගලවලා දුන්නේ බුදු බව පිණිස. දරුවෝ දෙන්න ඉල්ලන් ආපු වෙලාවේ බෑ කිව්වේ නෑ. පෑන් වඩලා දුන්න අරන් යන්න බුදු බව පිණිස. ලේ ඉල්ලගෙන ආපු වෙලාවේ මේ මා අතේ තියෙන බලනාර කපල ඇදලා දුන්නේ බුදු බව පිණිස. මේව ඇත්තනම් මාර පරාජය වේවා කියලා පොළව උඩ අත තියෙන කොටම සිතක් පිතක් නැති මේ පටවි කියන පොළව කම්පා වෙන්න පටන් ගත්තා. සෙලවෙන්න පටන් ගත්තා. ගිරිමේකල ඇතා පිට හිටපු මාරයා බිම ඇදගෙන වැටුණා. දස බිම්බරක් මාර සේනාවම සීසී කඩ වෙලා දුවන්න පටන් ගත්තා. මාරයෝ දුවනකොට මේ පිරිස දුවනකොට අර දුවපු දෙවියෝ එනවා ගාථා කිය කිය දැන් මේ බුදු බවවල මේ බුදු වෙන ලස්සන බලන්න. දැන් අපි අර බෝධි පූජායම කරනකොට කියන්නේ ලස්සන ගාතාවක්. ජයෝ මුනින්දස්ස සුභෝදි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උද්ඝෝෂයුන් දේව ගණා පසන්නා ඒ තේන සච්චේන සුවත්ති හෝතු. දෙයුවාවා කවි කිය කිය ගාත කිය කිය මේ වසවර්ති මාරයා එන වෙලාවේ බුදු වෙලා නැහැ, නමුත් දිව්වේ නැහැ.
ඇයි රාගේ නැති කළා ද්වේෂේ නැති කළා මෝඩකම නැති කළා මේ තුනුරුවන්ගේ ගුණ කෙනෙක් නිතර නිතර මතක් කරනවා නම් ඒ කෙනාට කවදාවත් වරදින්නේ නැහැ දැන් මේ සම්බෝධි කියන පන්සලේ මුලින්ම හිටපු නායක ආඳුරයත් දන්නවනේ පානදුරේ අරිය ධම්මා ආඳුර හරි ලස්සනයිනේ බණ කියන්න ඕනත් නැහැ කවි කියන්න ඕනත් නැහැ තැනකට ආවොත් ඇති රත්තරන් වාගේ ලස්සනයි පානදුරේ අරිය ධම්මාගේ පස්සේ කොච්චර සෙනග ගියාද උන්වහන්සේ කවිනේ අපි අදත් කියන්නේ ඒ කවි පෙළේ බලන්න එක කවියක තියෙන අන්තිම පදයක් අරිම ලස්සනයි මරණේදී මට බුදු ගුණ සිහි වේවා එක පදයක එක කවියක අන්තිම පදේ ඕක ඔය ඇතු නිකන් කල්පනා කරන්න මේ කෙලෙස් පිරිච්ච ලෝකෙනේ අපි ඉන්නේ මේ කෙලෙස් පිරිච්ච ලෝකේ ඉන්න අපිට මැරෙනකොට උස්ම යනකොට බුදු ගුණ මතක් වෙයිද මොන බුදු ගුණ මතක් වෙන්නේ නැහැ ධර්මයේ ගුණ මතක් වෙනවද සංගයාගේ ගුණ මතක් වෙනවද නැහැ එක එක જાති යතුරු කැරලි මතක් වෙයි සල්ලි පොට්ටනි මතක් වෙයි නිදන් කරපුවා මතක් වෙයි පොඩි පුතා මතක් වෙයි ලොකු පුතා මතක් වෙයි උස්ම යනකොට ඕවා ඉස්සරහට එයි නමුත් පින්වත්නි බුදු ගුණ නිතර නිතර මෙනෙහි කරනකොට දැන් මේ දජග්ග සූත්‍රය හරි ලස්සනයි සක්‍ර දේවේන්ද්‍රයා කියනවා යුද්ධ කරන වෙලාවේ දේවතාවරුනි යුද්ධ වේලාවේදී යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් බයක් තැති ගැනීමක් වෙවිලීමක් ඇති වුණොත් මගේ කොඩිය බලන්න මගේ කොඩිය බලන්න බැරි වුණොත් පජාපතිස්ස සේනාපතිගේ කොඩිය බලන්න ඒකත් බලන්න බැරි වුණොත් වරුණස්ස දේවරාජස්ස වරුණ දේව දේවරාජයාගේ කොඩිය බලන්න ඒකත් බලන්න බැරි වුණොත් ඊසානස්ස දේවරාජස්ස ඊසාන කියන දෙයියාගේ කොඩිය බලන්න මේ කොඩි මොනවා බැලුවත් වැඩක් නැහැ සක්කරයත් බය වෙලා දුවනවා එක සැරයක් අසුරයෝ එක්ක යුද්ධ කරන සක්කරයා බය වෙලා දිව්වා කොඩිය තිබිච්ච කෙනා දුවනවා නම් කොඩිය බලන කෙනා කොහොමද දුවයිද දැන් එයාම කියනවා බයක් ඇති වුණොත් මගේ කොඩිය බලන්න එහෙම කියන එකම බය දුවනවා නම් මේ කොඩිය බලන අය කොහොමද දුවයිද මොකද ඒ ඇත්තෝ ළඟ බය තියෙනවා රාගෙ තියෙනවා අඩු කෙලෙස් තියෙනවා ඒ නිසා ඒක අසාර්ථකයි නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ වහන්සේලාට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක ඉතිපිසෝ ගාතාව කියලා මහව මතක් කරන්න ඔය ඉතිපිසෝ ගාතාවේ ಗುಣ තියෙනවනේ නමයක් ඒ එක එක ಗುಣ කියන්නේ මහාමෙර පර්වත වාගේ විශාලයි විස්තර කරලා නිම කරන්න බැරි ಗುಣ තියෙන බුදු ගුණ ඔක්කොම එකතු කරලා ගත්ත සාරේ තමයි ඉතිපිසෝ ගාථා. ඒක කවුරුත් කිව්වා නෙමෙයි බුදුරජාණන් වහන්සේම සුදු බුදු රැස් වීදෙන දලදා ස්පර්ශයෙන් නිල් මානෙල් මල් සුවඳ වීදෙන මුඛපත්මෙන් මේ සූත්‍රයේදී බුදු ආන්දරුම කියන අගුණ ටික. ඉතිපිසෝ ගාතාව කවුරුත් කිව්වා නෙමෙයි බුදු ආන්දරු කිව්වේ. නිකං හරි කලබල වෙලා මගේ ගුණ අමතක වුණොත් ධර්මේදියා බලන්න ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණ මේ ධර්මයේ මුල මැද අග තුන් තැනම යාපන් මේක බලන්න දැන් බලන්න පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර ලෝකේ බැලුවා ලෝකේ බලන බුදුරජාණන් වහන්සේ දැක්කා එක්තරා තරුණ ළමෙක් මේ ළමයා මොකද පෙනුනේ කියලා බැලුවා මේ ළමයාද මැරෙනවා ඊට පස්සේ බුදුහාඳුරු බැලුවා මට බැරිද මේ ළමයාව මරණයෙන් ගලවන්න ඒක බෑ ලෞතුරා බුදු වුණත් කරන්න බැරි වැඩ තියෙනවා ඇයි බුදුහාඳුරු දෙයියෙක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච මනස දියුණු කරපු උත්තරීතර මිනිස්සෙක් ඒ උත්තරීතර මිනිස්සයාටත් කරන්න බැරි වැඩ තියෙනවා මේ ඔක්කොම බුදු ආන්දරු කරනවනේ දැන් බලන්න බුදු ආන්දරුවන්ට කවදාවත් කරන්න බෑ නාකි වෙන එක නතර කරන්න මම මේ බුදු ආන්දරු කියන්නේ ඔබ නාකි වෙන්න එපා ඒක කරන්න බෑ පරිපක්කෝ වයෝමයං බුදු ආන්දරු කියන ආනන්ද දැන් මමත් නාකි වෙලා
ලෝතුරා බුදුහාඳුරු නා කියුණා ආනන්ද මන් දැන් දිරාපු කරත්තය අපගේ වායසට යන්නේ එක බුදුහාඳුරන්ට වෙනස් කරන්න බෑ ඊළඟට බුදු වුණත් වෙනස් කරන්න බැරි දෙවෙනි වැඩේ තමයි ලෙඩ වෙන එක විවිධ ආබාධා උපජ්ජಂತಿ බුදුහාඳුරු ලෙඩ වුණානේ මේ ශාරීරියේ විවිධ ආබාධ තියෙනවා ඒක වෙනස් කරන්න බෑ තුන්වෙනි එක තමයි බුදුහාඳුරන්ට වෙනස් කරන්න බෑ මරණය ඔබ මැරෙන්න එපා ඒක කරන්න බෑ සබ්බේ සත්තා මරිසාන්ති සියලුම සත්වයෝ මැරෙන දැන් මෙන්න බුදුහාඳුරු බැලුවා මේ තරුණයාව මට බෑ මරණයෙන් ගලව ගන්න ඒක කරන්න බෑ කර්මය අද ඉවරයි කර්ම විපාක ඒ වුණාට මට පුළුවන් මේ තරුණයාට උදව්වක් කරන්න ඒ නිසා කාටවත් නොකිය බුදුහාඳුරු උදේ පාන්දරින්ම අඳුරෙන්ම වැඩම කරලා විශාල ගසක් යට කැලේ මැද්දේ තනිය වාඩි වෙලා ඉන්න තනිවම මේ තරුණයාත් ඈත ඉඳලා එනවා බුදුහාඳුරු දැක්ක හරි ලස්සනයි උසට සරිලන මහත මහතට සරිලන උස රත්තරම් පෙනුමක් තිබිච්ච විශාල මල්ලක් එල්ලගෙන ලී සෙරෙප්පු දෙකක් කකුලේ දාගෙන පැංකෙන්ඩියක් අතේ තියාගෙන ලස්සනට උතුරු සළුවෙන් ශරීරේ පොරවගෙන දිග කෝට්ටකුත් අතේ තියාගෙන මේ තරුණයා එනවා බුදුහාඳුරු දැක්කා දැකලා නොදැක්ක වාගේ බිම බලාගත්තා මේ තරුණයා උදේ දැන් ටික ටික එළිය වැටෙනවා කැලේ මැද්දෙන් එන තරුණයා බය වුණා අර ඈත ගහක් යට පුදුම ලස්සන මිනිසෙක් ඉන්නවා වනාන්තරවල යක්ෂයෝ පෙරේතයෝ භූතයෝ කුඹාණ්ඩයෝ ඉන්නවා මිනිස්සු වගේ වාඩි වෙලා බිලි ගන්න මේ තරුණයා බය වුණා නමුත් ළඟට එන්න එන්න මේ බුදුහාඳුරුවන්ගේ ලස්සන පේනවා පුදුමේ කියන්නේ උරේස දක්වා වැටිච්ච කම්පෙති දෙකක් තියෙනවා අර ගසේ අතු මේ පැත්තට මේ පැත්තට සෙලවෙනකොට බුදුරජාණන් වහන්සේ මූණ ලස්සනට පේනවා තරුණයා කල්පනා කළා මං තරුණ කෙනෙක් මෙච්චර බය වෙන්න දෙයක් නැහැ මටත් තියෙනවා පුරුෂ ධෛර්යය කියලා එකක් ඕන දෙයක් වෙච්චාවි යනවා කියලා සෙරෙප්පු දෙක ගලවල පැතකින් තියලා මල්ලත් බිම තියලා උතුරු සළු ඒකාංශ කරගෙන බුදුහාඳුරු ළඟට ගින් දන ගාල වැඳා. වැඳලා මේක දිග කතාවක්. වැඳලා ඉවර වෙලා කතා බස් කරලා දැන් ඉතින් අඳුන ගත්තා මේ ඉන්නේ බුදුහාඳුරු කියලා අඳුන ගත්තා. අඳුනගෙන මේ තරුණයා දැන් යන්න ලෑස්ති වෙලා කියනවා නැගිටලා අනේ ස්වාමීනි මම දුර ගමනක් යන්නේ. සතියක් විතර මේ ගමන පයින් යන්න ඕන. ගුරු පූජාවක් කරන්න යන්නේ. ඉතින් මේ ගමන යන්නේ මම තනී මට තනිකම තියෙනවා පාළුව තියෙනවා බය තියෙනවා සැක තියෙනවා ඇයි මේ කැලේ සතුත් ඉන්නවා මංකොල්ලකාරයෝත් ඉන්නවා මගේ ළඟ ධනයක් තියෙනවා ඒ නිසා ස්වාමීනි මට බැරිද උදව්වක් කරන්න බුදුහාඳුරු ඉනාවෙන් මේ තරුණයාගේ මූණ බලලා මොකද්ද කරන්න ඕන උදව්ව අනේ ස්වාමීනි මම සංගීතනේ ඉගෙන ගත්තේ සංගීතය තමයි මම උපාධියට කළේ දැන් මං උපාධිය ඉවරයි මට පුළුවන් ලස්සනට සින්දු කියන්න අනේ ආම්දුරුවනි මට නිකන් තනිකමට පාරේ නිකන් යන්නද අපි උනත් යනකොට පාරේ සින්දු කී කියන්නේ මේ නිකන් කැලේ තනියෙන් යනකොට ඔය කිය කිය යන්න ඔබ වහන්සේට බැරිද මට සින්දුවක් කියලා දෙන්න කාගෙන්ද සින්දුවක් කිල්ලුවේ බුදුහාඳුරන්ගේ ඉතින් බුදුරජාණන් වහන්සේ වහා මානවකතුමනි මොන වගේ ගීතයක් දෝන කරන්න ඊට පස්සේ කියනවා දැන් මට වෙලාව නැහැ වෙලාව පරක්කු වෙලා තියෙන්නේ ඒ නිසා මට දිග ගීතයක් ඕන නැහැ ඔබ වහන්සේ ගැන ගාතාවක් කියන්න බුදුහාඳුරු කියනවා එන ලියා ගන්න ළඟ තිබිච්ච මල්ලේ අත දාලා ගත්ත තල් කොළයක් කලව උඩ තියාගත්තා ලියන කූරත් ගත්තා අරගෙන ලියන්න පටන් ගන්නකොටම බුදුහාඳුරු ගාතාවක් කිව්වා ඔය ඇත්ත දන්නවයි ගාතාව යෝ වද තම්පව රෝමනුජේසු මේක ලියාගත්තා ලියාගෙන කියනවා ස්වාමීනි මේක නම් මා පුදුමයක් මම අවුරුදු ගණනාවක් සංගීතය ඉගෙන ගත්තා මට බෑ විනාඩියෙන් දෙකකින් ඕම ගාතක කියන්න සංගීත විශාරද වෙච්ච මට බෑ ඔබ වහන්සේගේ සංගීත දැනුම පුදුමයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ලෝකෙට මොනවද කියන්නේ ඔබ වහන්සේගේ ධර්මයේ මොකක්ද ඒ වෙලාවේ බුදුහාඳුරු වදාලා මානවකතුමනි රාගය විරාගයෙන් ජය ගැනීම තමයි මගේ ධර්මය මං ඒවා පස්සේ ඉගෙන ගන්නම් මට දැන් වෙලාව නැහැ මට මේ නිකන් කිය කිය යන්න ඒකත් කියන්න කොකවා කවියකි
රාග විරාගම කියලා කිව්ව මේක ලියාගත්තා. ඊට පස්සේ කියනවා මේ මානවකතුමා ස්වාමීනි දැන් මේ දඹදිව ඉන්න එක එක ජාතිය බුදුවරු. එක්කෙනෙක් තමයි මක්කලි ගෝසාල. තව එක්කෙනෙක් ඉන්නවා අජිත කේශකම්බල. තව එක්කෙනෙක් ඉන්නවා පකුද කච්චාය. තව එක්කෙනෙක් ඉන්නවා සංජය බෙල්ලට්ටි පුත්. තව එක්කෙනෙක් ඉන්නවා පූර්ණ කාශ්‍යප. තව එක්කෙනෙක් ඉන්නවා කිසිම ලැජ්ජ බයක් නැතිව නිරුවතින් නිගණ්ඨනාත පුත්. ඒ අය ළඟත් ඉන්නවා දාස් ගණනින් ශ්‍රාවකයෝ. ඔබ වහන්සේටත් ඒ වගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඔව් මානවකතුමනි මට ඉන්නවනේ සිව්වණක් පිරිස. කවුද? බික්කු බික්කුණී උපාසක උපාසිකා. මේ සිව්වණක් පිරිසෙන් වැඩිමාලු පිරිස තමයි බික්කු පිරිස. බාලම පිරිස තමයි උපාසිකා පිරිස. මධ්‍යම පිරිස් දෙකයි. භික්ෂුණී පිරිස සහ උපාසක පිරිස. අනේ ස්වාමීනි මට ওই භික්ෂුන් වහන්සේලාගේ ගුණ ටිකක් කියන්නකෝ කවියකින් ලියාගන්න කිව්වා. ලියාගත්තා. මෙන්න මේ කවි තුන තමයි මේ චත්තමානවකතුමා දැන් බුදුහාන්ට වැඳලා අර වීණාවක් තිබුණා මල්ලේ කෙල්ල ගත්ත කරේ. එල්ලගෙන නියපොත්තෙන් ගාලා බැලුවා මේක සද්ද එනවද දැන්. තනු ටික තද කරලා කැලේ පුරාම මේක ලස්සනට වාදනය කර කර අර ගාත තුන කිය කිය ගියා. රෑ වුණා. තානායමට යන්න වෙලාව මදි. ඔය කැලේ ඉන්නවා මංකොල්ලකාරයෝ ගස් උඩ ගල් උඩ ඉන්නවා. මංකොල්ලකාරයෝ ටික දැක්කා තරුණ ළමයෙක් එනවා සින්දු කිය කිය වීණාවක් ගගා. සින්දු කිය කිය සතුටෙන් එනවා නම් මෙයා ළඟ වස්තුව තියෙන්න ඕන ධනය. සතපා කතේ නැත්තම් සින්දු කියන්නේ නැහැ නේ උඩ බලාගෙන මූණ උස්සගෙන නේ යන්නේ. මොනවාරි තියෙනවා නම් සතුටෙන් සින්දු කිය කියන. ඒ නිසා ඊතල ටික අරගෙන විෂ පොවලා විද්දා. ඊතල දෙක තුනම වැදුනේ මේ තරුණයාගේ පපුවට. පපුවට ඊතල වදිනකොට මේ තරුණයාගේ කටින් කියවුනේ යෝවද තම්පව රෝමනුජේසු. ඇදගෙන වැටුණා. වැටුණා විතරයි මලා. ශරීරේ නිල්ුණා කටින් පෙන ගැලුවා මැරිලා වැටුණා විතරයි. අර මම මුලින් කිව්වා වගේ කායස්ස වේදා පරම්මරණ සුග්ගතින් විනිපාතං උපපන්නා දිව්‍ය ලෝකේ චත්ත දේව කුමාරයා වෙලා උපන්. ඔන්න බලන්න මේ තුනුරුවන්ගේ ಗುಣ මතක් කරන කෙනාට ලැබෙන ආනිසංස. නිතර නිතර ඉතිපිසෝ ගාතාව පුරුදු කරන්න ඕන. එක භාවනාවක්. සමත භාවනා තියෙනවනේ. දැන් අද එක පාරටම විදර්ශනාව කළ නිවන් යන්නනේ බලන්න. අද එක පාරටම බලනවා නිවනට යන්න. එහෙමනම් ඉතින් මෙච්චර දුක් විඳිනවද? සරියුත් ආන්දරවන්ට තිබුණා, මුගලන් ආන්දරවන්ට තිබුණා එක පාට නිවන් දකින්න කල්ප ලක්ෂ ගණන් එන්න ඕනනේ. එච්චර කාලයක් එන්න ඕනේ එක පාට මේක පුළුවන් නම්. දැන් මොන තරම් මේ රටේ මිනිස්සු මෙච්චර බන කියලාත් මෙච්චර පොත කියෝලත් මොන තරම් මෝඩ වැඩද කරන්නේ? පෞගිය කාලේ ඉන්න ගේ විකුණලා ලක්ෂ 65ක් දීලා බුදු බව ගන්න. ලක්ෂ 65කට සම්මා සම්බුදු බව ලැබෙනවා නම් මෙච්චර මේ බණ කිය කිය මේ ඇවිදින්න ඕනද? ඕන නෑ. ලක්ෂ 65 පොලියට අරගෙන දීලා බුදු බව ගන්නවාද? මොන තරම් මෝඩද බලන්න. තවත් එක්කෙනෙක් ලියනවා පොතක් බුදුහාඳුරු උපන්නේ ලංකාවේ. ඉන්දියාවේ නෙමෙයිලු. ලංකාවේ කොහෙද ඉපදිලා තියෙන්නේ? තෙල් දෙනියේ නුවර. එතකොට පළවෙනි බණ කියලා තියෙන්නේ කොයිද? මැදවච්චියේ. මැදවච්චියේ තියෙනවනේ ඉසිම් බැස්ස ගල කියලා. අර මැදවච්චියේ යන පාරේ තියෙන පාරයයිනේ විශාල කළු ගල් තලාව. ඒකළු ඉසිපතනාරාම. එතකොට සවැත් නුවර කොයිද තියෙන්නේ? කුරුණෑගල රිටිගල කන්දෙළු. මේව කියෝල ඊළඟට තර්ක කරන්න පටන් ගන්න. පින්වත්නි මොකක්වත් ඕන නැහැ. මුලින් කරන්න ඕන මොකද? සමත භාවනාවෙන් සිත සමාධි කරගන්න ඕන. සිත සමාධි කරන්න පුළුවන් කර්මස්ථාන තුනක් මේ දජග්ග සූත්‍රයේ කියවෙන. පළවෙනි එක තමයි බුද්ධානුස්සති. දෙවෙනි එක ධම්මානුස්සති. තුන්වෙනි එක සංඝානුස්සති. අපි කියන්නේ එකනේ නත්ති මේ සරණං අඤ්ඤං. මට වෙන සරණක් නෑ බුදු සරණ මිසක. මට වෙන සරණක් නෑ ධර්මයේ සරණ මිසක. මට වෙන සරණක් නැහැ
සංඝ සරණ මිසක දැන් ඉස්සරට වඩා පුදුම සතුටක් තියෙනවා මේ කොළඹ විතරක් නෙමේ තරුණ ළමයි තරුණ පිරිමි ළමයි ආන්දරු කෙනෙක් එක්කම කතා කරනකොට ටෙලිෆෝන් එකෙන් එහෙම කතා කරනවා නම් ඒ තරුණ ළමයි ටෙලිෆෝන් එක තියන්නෙම එහෙනම් ආන්දරුනි බුදු සරණයි කියලා කනට හරි සනීපයි මේ වචනේ ඇතුල් වෙනකොට දැන් පුරුදු වෙලා ඉස්සර ඕක තිබුණේ නෑ දැන් ළමයි කියනවා කතා කරලා ඉවර වෙනකොට කියනවා එහෙනම් අපේ ආන්දරුනි බුදු සරණයි ආන්දරන්ට බුදු සරණයි කියලා ෆෝන් එක බිමින් තියන මෙන්න මේ දජග්ග සූත්‍රයේදී බුදු ආන්දරු වදාලේ දෙයියෝ යුද්ධ කරනවා ඒ යුද්ධෙදි මේ බය නිසා දෙයියෝ පැනලා යනවා යුද්ධෙත් දාලා ඒ මොකද දෙයියෝ තාම ලෝභේ නැති කලේ නැහැ රාගේ නැති කලේ නැහැ ద్వේෂේ නැති කලේ නැහැ මෝඩකම නැති කලේ නැහැ සක්‍ර දෙවියන් දේවේන්ද්‍රයා වුණත් එතනින් චුත වෙලා වෙන දුක් ඇති තැනකට යන්න පුළුවන් දිව්‍ය ලෝක ස්ථිර නැහැ ඒක එතන කරන්නේ මොකද්ද අර කළ පින්කම් වල විපාක විඳිනවා පෙර පිනේ විපාක යොතන විඳින්නේ ඒ පිනේ ඉවර වුණාම ආයෙ එතනින් චුත වෙන්න ඕන නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ රාගේ නැති කළා උන්වහන්සේට රාගේ නැහැ ద్వේෂේ නැති කළා ගැටීමක් නැහැ චක්කුං උදපාදි මෝඩකම නැති වුණා ඒ නිසානේ කිව්වේ ධම්මචක්ක සූත්‍රයේදී චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි ඒ නිසා මහණනි සෑම වෙලාවකම අනුස්සරේත සම්බුද්ධං බයං තුම්මාක නොසියා ඔබ වහන්සේට බයක් සැකයක් තැති ගැනීමක් ඇති වුණාම නිතරම තුනුරු වංගේ ගුණ මතක් කරගන්න මේ දෙයියෝ අසුරයෝ නිතර යුද්ධ කරන අසුරයෝ ඉන්නවා දැන් බලන්න පිරිත් පොතේම තියෙනවානේ දැන් සත්‍ර දේවේන්ද්‍රයා යුද්ධදී ඕම කිව්වට දෙයියොත් බුදු සරණ ගියේ දැන් පිරිවානා පොත්වාංශය තුලම තියෙනවානේ සූර්ය පිරිතයි චන්ද පිරිතයි රාහු කියන අසුරයා මේ දෙන්නව ගිලින්දා මේ දෙන්නව ගිලින් දෙනකොට මේ දෙන්නම කෑ ගාගෙන කිව්වා අනේ බුදුආඳුනි අපෝ බේර ගන්න. නමෝ තේ බුද්ධ වීරත්තු බුද්ධ වීරයාණන් වහන්සේ අපිව බේර ගන්න. එහෙම කිව්වට පස්සේ බුදුආඳුරු රාහුට ගාතාවක් කියනකොට රාහු කියන්නේ මා බල සම්පන්න අසුරේ. රාහු බයේ පැනලා ගියා. වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා තමයි සක්කරයාගේ ප්‍රධානම තරාකාරයා. මේ වේපචිත්ති තමයි නිතරම යුද්ධෙට එන්නේ. වේපචිත්ති රාහු දියා බලලා ප්‍රශ්න කළා ඇයි මේ අර දෙන්නව දාලා ආවේ ඒ වෙලාවෙ කිව්වා අනේ ඒ දෙන්න බුදු සරණ ගියා මං නිකන් හරි ඒ දෙන්නව ගිලින්න ගියොත් මගේ ඔළුව පිපිරේ සත් කඩකට සත්ත දාමේ ඵලේ මුද්දා ඒ නිසා මගේ ජීවිතේ බේරගෙන මං ආවා මේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුට ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා කවුරු වුණත් පින්වත්නි නිතර නිතර බුදු ගුණ මතක් කරන්න. නිදා ගන්න කලින් මතක් කරන්න. දැන් බලන්න මෙච්චර බෞද්ධයි කියලා කියන අපි උදේ දවල් බුදුන් වඳින අපිට පුළුවන්ද ඉතිපිසෝ ගාතාව මුලේ ඉඳලා අගට කියලා අගේ ඉඳලා මුලට කියන්න. බෑ පැටලෙනවා. අපි ඕව පුරුදු කළේ නැහැ. සෝ භගවා ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගව භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං පුළුවන් නම් ගෙදර ගිහිල්ලා කරලා බලන්න බෑ මෙතන ಗುಣ නමයයි තියෙන්නේ අනුලෝම ප්‍රතිලෝම වස බුදුමාමාරු මාස 3ක් විතර යනවා මේක පුරුදු කර ගන්න. ලේසි නෑ. සමහර කෙනෙක් හිතනවා ඕක මොකද්ද කියලා නමුත් කරලා බලන්න වාඩි වෙලා පැටලෙනවා. ධර්මයත් ඒ විදිහට මුලේ ඉඳලා අගට අගේ ඉඳලා මුලට පුරුදු කරන එක ධම්මානුස්සති. මේ බුද්ධානුස්සති කියන්නේ එකපාරට වාඩි වෙලාම ඉන්න එක නෙමෙයි. කරණීය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ලස්සනට අපිට වදාළානේ
තිට්ටං චරං නිසින්නෝවා අසයනුවා. ඊටගෙන ඉඳගෙන ඇවිද ඇවිද නිදාගෙන සතර ඉරියව්වෙන්ම භාවනාව කරන්න පුළුවන්. සමත භාවනාව කරන්න පුළුවන්. දැන් මේ බණ ඉවර වෙලා ගෙදර යනවා. ගෙදර යනකම් කිය කී යන්න කොයිතිපිසෝ ගාතව බුද්ධානුස්සති. ධර්මයේ ගුණ කිය කී යන්න ධම්මානුස්සති. සංඝයාගේ ගුණ කිය කීන සංඝානුස්සති. වතුර නාන්න ගියා ළිඳ ළඟට පයිප් ළඟට බුදු ගුණ කිය කී නාන්න භාවනාව. බත් උයන වෙලාවෙත් මේක කිය කී උයන්න. කෑම කනකොට නම් මේක කිය කී කන්න බැරි වෙයි. නිකන් ඉන්න සෑම වෙලාවකම තුනුරුවන්ගේ ගුණ අනුස්මරණය කරන්න. එහෙම අනුස්මරණය කරන කෙනාට ඉද නන්දති මෙලව සතුටක්. පෙච්ච නන්දති පරලව සතුටක්. නිතරම බුදු ගුණ නමේ මතක් කර කර ඉන්න කෙනාගේ සිත මහනුවර දළදා වහන්සේ වැඩ ඉන්න කරඬුව වාගේ පිරිසිදු වෙනවා. මහනුවර දළදා වහන්සේ වැඩ ඉන්න කරඬුව වගේ. ඇයි සිතේ තියෙන්නේම බුදු ගුණ? බුදුආඳුරු ගැනමයි සිතන්නේ. මට වෙන සරණක් නැහැ. බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි කියලා නිතරම කටයුතු කරනවා නම් කවදාවත් වරදින්නේ නැහැ. ගෙදර ගිහින් පිරිත් පොතක් අරගෙන මේ දජග්ග සූත්‍රයේ තේරුමත් එක්ක තියෙනවා. දැන් පොත්වල තියෙනවනේ තේරුමත් එක්කම තියෙන්නේ. අරගෙන ලස්සනට කියවන්න. රැයට නිදා ගන්න කලින් දජග්ග පිරිත කියලා නිදා ගන්න. දැන් බුරුමේ වාගේ රටකට ගියාම බුරුමේ ඉන්න මිනිස්සු ඔක්කොම ආන්දරගොල්ලෝ මිනිස්සු කවුරුත් උදේ පාන්දර නැගිටලා කියන්නේ පිරිත් සූත්‍රයක් නෙමෙයි. නරසීය ගාථා. චක්ක වරංකිත රත්ත සුපාද බුදුආදරගේ ලස්සන කියන්නේ. ඇඳීම වාඩි වෙලා පැදුරෙමේ ඉඳගෙන නරසීය ගාථා නමය කියලා ඒතු නැගිටලා අනික් වැඩවලට යන්න. බුදුආදරගේ ලස්සන කියන්නේ. ගෝප කුමෝ අභි නීල සුනෙත්තෝ ලස්සන ඇස් දෙකක් තිබුණා මගේ බුදුආඳුරට. මේ යසෝදරා කියපු ගාථා පෙළනේ. ඒ නිසා රැට අපි නිදා ගන්න කලින් පුළුවන් නම් දජග්ග පිරිත කියලා ගෙදර ඉන්න අය ඔක්කොම අල්ලට සෙත් පතල නිදා ගන්න. මොන තරම් වටිනවද බලන්න. ඒ නිසා පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව උනේ දජග්ග සූත්‍රය. දජග්ග කියන එකේ තේරුම කොඩිය කියන එකයි. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුආමඳුරෝ වදාලේ දෙයියොයි අසුරයොයි කරන යුද්ධයක්. ඔය අසුරයෝ කියන්නේ අර අරක්කු බීලා මත් වෙලා ඉන්න වෙලාවේ මේ දෙයියෝ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන පිරිස උස්සලා බිමට දැම්මා. සිනේරු පර්වතෙන් බිම වැටිච්ච පිරිස තමයි අසුරයෝ උනේ. ඒ ඇත්තොත් පින් කරපු අය. ඉතින් මේ අසුර භවනේ පාටලි ගස්වල මල් පිපෙනකොට අසුරයන්ට ඉන්න බෑ. අසුරයෝ කල්පනා කරන අනේ අපි අපේ දේව විමානේ දාලානේ මෙතනට ආවේ. ඒ නිසා යුද්ධ කරලා මේක දිනා ගන්න ඕනේ කියලා යුද්ධෙට එනවා. ඒ වාගේ යුද්ධයක් කරන වෙලාවක සත්‍ර දේවේන්ද්‍රයා කියනවා යුද්ධ කරන දේවතාවරුන්ට බයක් හේම ඇති වුණොත් දුවන්න එපා. යුද්ධෙදී මොනවාරි වුණොත් කොඩිය බලන්න මගේ. මගේ කොඩිය පෙනුන් නැත්නම් පජාපතිගේ කොඩිය බලන්න. පජාපතිගේ කොඩිය පෙනුන් නැත්නම් වරුණගේ කොඩිය බලන්න. වරුණගේ කොඩිය බලන්න බැරි වුණොත් ඊසානගේ කොඩිය බලන්න. මේ කොඩිය ගැන කියන නිසා තමයි මේ පිරිතට දජග්ග කියලා කිව්වේ. ඊට පස්සේ බුදුආඳුරු වදාලා මහණෙනි මේ කාගේ කොඩිය බැලුවත් මේ ඇත්ත බය වෙලා දුවන්න පටන් ගන්න. ඒකට කාරණාව මොකද? රාගේ නැති කලේ නැහැ. ද්වේෂේ නැති කලේ නැහැ. මෝහය නැති කලේ නැහැ. කෙලෙස් තියෙනවා බයයි. බයලා පැනලා යනවා. උත්‍රාසි පළහයි පැනලා යනවා. නමුත් මාණෙනි මම ඔබ වහන්සේලාට කියනවා අරඤ්ඤගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. කැලේට ගියත් ගසක් යට හිටියත් තනිව කොහේ වැඩ හිටියත් ඔබ වහන්සේලාට මොනවාරි බයක් ඇති ගැනීමක් ඇති වුණ දැන් ගෙදර තනියෙන් ඉන්න වෙලාවේ සිතට බයක් ආවොත් මොකද කරන්න ඕන? ඉතිපිසෝ ගාතාව කියනවා මමේව තස්මින් සමයේ අනුස්සරයියාත්. නිකං හරි මාව අමතක වුණා, බුදු ගුණ අමතක වුණා. ස්වාක්කාතෝ කියන්න ධර්මයේ ගුණ ඒකත් අමතක වුණා. සුපටිපන්නෝ කියන්න. ඇයි? ලෞතුරා බුදුආඳුරු රහතන් වහන්සේලා
රාගෙ නැති කළා ద్వේෂෙ නැති කළා මෝහෙ නැති කළා උන්වහන්සේලා නත්ති දානි පුනබ්බවෝ නැවත ලෝකෙ ඉපදෙන්නෙත් නැහැ උන්වහන්සේලා යතා යම් පදීපෝ පහනක් නිවුණා වාගේ නිවනට ගිය උත්තමයන් වහන්සේලා බයක් නැහැ උන්වහන්සේලාට ඒ තුනුරු වංගේ ගුණයි මේ පිරිත් සූත්‍රයේ තියෙන මා බල සම්පන්න පිරිතක් නිතර නිතර භාවිතා කරන කෙනාට සුකං සුපති සැපසේ නිින්ද යනවා සුකං පටිබුඤ්ජති සැපසේ නැගිටිනවා උදේ පාන්දර න පාපකානං සුපිනම් පස්සති නරක නපුරු සීහින පේන්නේ නැ භයානක සීහින පේන්නේ නැ මනුස්සානම් ප්‍රියෝ හෝති මනුස්සයන්ට ප්‍රිය වෙනවා අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සයෝ පවා අපිට ප්‍රිය කර අපිව ප්‍රිය කරනවා දේවතා රක්කාන්ති දෙයෝ නිතර අපිව රකින්නවා මුකවන්නෝ විපස්සීදති මුහුණ ලස්සන වෙනවා අසම්මුහුල්ලෝ කාලංකරෝති සීවිකල් වෙලා මැරෙන්නේ නැහොඳ සිහියෙන් යුක්තව මැරෙනවා නාස අග්ගිවා විසංවා සත්තංවා කමති වාස විස ගිනි අවි ආයුධ වලින් විපතක් වෙන්නේ නැහැ තුවටන් චිත්තං සමාධියති වාඩි වෙච්ච ගමන් සිත එකඟ වෙනවා භාවනාව ඒ නිසා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන භාවනා තුනකුයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ ඒ භාවනා තුන වඩන කෙනාට පුළුවන්කම තියෙනවා මෙලව ජය ගන්න සසර ජය ගන්න මායя ජය ගන්න කෙලෙස් ජය ගන්න දෙලව ජය ගන්න අවසන පතන බෝධියකින් අමා මා නිවන් ලබා ගන්න ඒ භාවනාව Tamanට උපකාර වෙනවා දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ ක්ලික් කරන්න.